ගන යුරෝ දෙදහක් ඉතර. බැංකුනුත් ගන්න යුරෝ හරදහක් ඉතර. සුපිරි මගුලගයක් මිලියන හතයි. ප්ලේට් එක කද්දාහයි. කේක්කෑල් එද්දාස් පන්සීයයි. මල්කුමාරයෝ හතයි. මල්කුමාරයෝ හතයි. දෙවැනි මනමාලයෝ හතයි. දෙවැනි මනමාලියෝ හතයි. වඩක් නෑ කියලා. ලොකුලොකු වාහනෝල යන්නේ. ආච්චිවාගන්ටත් බෑ. ආචිත් මුට්ටියක් වය කොන්ඩය දාල මාලා ගාල පිටේති කෝණයක් කබල. අපිට කියලා සෙත් පිරිත් කියන්නේ ලිල පෝර්ුවෙන් බයිනකොට. අපි මගුල් ගේවාගන්න කොහොමද දන්නවද? සීය ඉන්නවා ඉතින් පරණ කෝට් එකයි තරමයි අරමිටියයි දාගෙන සීයගෙන තමයි චෙක් කරගන්න. එන ඉදින්දා ගෙදන් චාම් කරලා ගියත් දොරක් හදලා අනාගත ඉතිරියෙනින් පින්කුසල් කරන්න. ඒ දේ මතමින් පුතේ ඔහොම පොඩ එළියට යන්න අපි මහතුරුගාව සල්ලි තියෙන්නේ. එළිය ඉන්න බඩු ටික ටෙන්ට් එක යට මොනා කාණ්ඩත් ජාම්බේ අරගෙන ඉන්න බෑ ටිකට් ටිකත් සල්ලි අදා ගන්න බෑ. මම මෙතෙන්දි එක දෙයක් කියන්නම්. මම ඔයගලන්ට එක දෙයක් කියන්නම්. මම මීට අවුරුදු දෙකකට කලින් මට ලක්ෂ හතරක් දුන්න එක්කෙනෙක්. ලක්ෂ හතර එව්වේ HNB බැංකුව හරහා. මට බැංකුවේ නොනගෝ පොඩි හරු ඇයි මට සල්ලි හරි ආදරෙයි. මොකද මේම බඩු වගේයක් ගන්න එව්වේ. ඕක දාන්න ස්ථාවර තැන්පතුවා දැම්මා. දාලා 3.60ක් මට දුන්නා. මම ලෝන් එක කොහොම ටික ටික ගෙවාගෙන ආවා. ඇවිල්ලා මේ ළඟදී මට මං කොහොම නෝනා මට ණයක් ඕන බැංකුවෙන් අදිස්සියෙන්. ලක්ෂ එකමාරක් දෙකක් ඕන කිව්වා. පඩක් කොහොම ඉන්න කියලා බැලුවා අර ගෙවපු ටික. බල්ලා 2.40ක් ආය අතර දුන්නා. ණය ගන්න ඕනේ නැහැ කිව්වා. ආයි නැවත ගෙවන් යන්න ටයිල් ගන්න. අන්න ඒකයි. හරියට ආයෝජනය කරන්න. ඕලං හරියට දුක් විඳිනවා. මම එක දෙයක් සන්තෝෂෙන් කියන්නම්. එක දෙයක් හයිට ආදරෙන් කියන්නම්. ඕගලන් බුදුබණ අනුව ධාර්මිකව මුදල් වෙන මිනිස්සු. ගාමිණි මහත්තයා ඔබතුමා ගැන වැඩි පම්පෝරි ගහනව නෙමෙයි. ඔබතුමා ගිය ආත්මේ හොඳට දන් දීලා තියෙනවා. නැත්නම් මෙච්චර රට කැවිලා මෙච්චර මිනිස්සු එක්ක වැඩ කරලා මෙච්චර ඉහළ තැනක ඉන්න බෑ. එහෙම කිව්වම අපිනේ දන්නේ ආගේ ඇති. අපිටත් බයිනවනේ. මොකාද බයින්නේ නැත්තේ? දචාම්බෙන් කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදරය සුන්දර වරදකි. මෙයා කියන්නේ මොකද දැන් කේස් එක? ප්‍රේමයෙන්ම මන රංජිත වේ, නන්දිත වේ. ඒදා මෙදා අලුතෙන් එකක් ඇවිල්ලා ආදරේ ආසතරම් කැඩුනාම් පොළවේ පස් කන තරම්. පුතේ වයස කීය? ඔයාගේ 41යි. දරුවෝ දෙන්නයි. නැගිටලා කතා කර ගමන් නැද්ද? නැගිටින්න බං. මම ඔබතුමාට අවංක උත්තරයක් ඕන. නෝනා ඉන්නවද මෙතන? අවුලක් නැහෙනේ. හරි. ඔබතුමාට වැඩියෙන් බේරෙන්න බැරි ගෑන් ළමයින්ගින් නෙමෙයි ඇන්ටි ළඟින්. උත්තරේ ඔන්නේ වාඩි වෙන්න. 41ක් දරුව දෙන්නෙක්. ඒ රූප සම්පත්තිය පූජා කළ තින අයතාත්මවල. පංගුවක් ඉන්නවා 20යි 45 ඉතර පේනවා. අන්න ඒකයි. සන්තෝෂෙන් ඉන්නේ. මේ 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 මතක තියාගන්න මේ මේ ඉතාලියේ ඉන්න ඔක්කොම මේ ඇන්ටිල නරක නැහැ. එකක් කියන්න ඕන. දැන් තමුන් ගාව තියන් ඉන්න තමුන්ට දරුවෝ නැ හදලා දරුවාගේ හදලා උස්මහත් කරලා කණ්ඩ බොන්න දීලා කසාද බන්දලා දෙනවා. තමුන්ගේ දුව බන්දලා දෙනවා අන්තිමට නේ. ඒ වගේ හොඳ වැඩගත් නෝනලා තිනු එකක් කියන්න ඕන. හැබැයි ලංකාවේ කොල්ලෝ යනවා ඇන්ටි සරණං ගච්ඡාමි. උඹේ ඇන්ටිලා පස්සේ යන්නේ වල්කම නෙමෙයි ඇන්ටිගේ දත ගලවනවා. සල්ලි ඇඳුම් පැළඳුම් මේවා. ඒව වෙනම කතා. අර දෙන්න hina වෙනවා නුවර බඩු දෙක. මොකක් හරි ඇන්ටි සරණං ගච්ඡාමි කේස් එකේ මොන හරි දාන්නවා දෙන්න නුවර දෙන්නේ. ගලවිද්ද කට්ටිය අපි හරි. එඳා. ජීවිතේ දිනා. වරද්දන්න එපා. බොහොම ආදරේ. සන්තෝෂෙන් ඉන්න. මං හැමතිස්සෙම මං ඕලන්ට දෙයක් කියන්නම්. මට තරම් ලංකාවේ ජනප්‍රිය හමුරුකල්ලන්ගේ මට තරම් දුක කියන්න ලේසියෙන් මිනිසුන්ට අවස්ථාව නැහැ. මට දුක කියන මිනිස්සු හරියට මගේ නමට සෙක්‍රටරිලා නැහැ.
මම ඩ්‍රයිවර්ට ෆෝන් එක දෙන්නේ නැහැ කවදාවත්. මට ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ මගේ හැටි. මොකද මේ රත්තරන් මිනිස්සු. ඒ නිසා කාමේසු විචාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඔබ මේ නෝනලා හරි ලොකු පින් අතේ වැඩක් කරනවා. අම්මලා අපේ අම්ම නැගිටින්න ඔබතුමිය නැගිටින්. සම්පූර්ණ නම කියන්න මට. හරි. දරුවෝ ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? පුතා දෙන්නේ. ආයි නෑනේ. හරි. පුතාගේ වාසගම කියන්න. ඒ මලවි ආරච්චි නැද්ද? දැක්කනේ. මාස 9 10 නම් කියන්නේ බොරු නේ. 10 දිව බලපෑල ලොකු පුරණ එක නෝ කතාව. ඒක අපි කවියට කියන්නේ ඒක. මාස 9ක් විතර කුසේ තියාගෙන ඉඳලා දුක් ඉඳලා කිරි දීලා මහත්යාගේ නමට දරුවා පූජා කරනවාද නේද වාසගමට? ඒ තරම් අම්මෙක්. ඒ නිසා බොම්පින් අම්මේ වාඩි වෙන්න අයින්සක අම්මගෙනේ. ඒ උතුම් දේ හරි වාසනාවන්තයි. අම්මල සුන්දරව ඉන්න බොහොම ආදරෙන් සන්තෝෂෙන් ඉන්න. ගහමරාගෙන ඇති, ගුටි කාගෙන ඇති. ඒවා ඉස්සර මිනිස්සු පොලිසිය ගාන ගියේ නැහැ. දැන් ගෑන් ළමයි මේ ළඟදි කසාදයක් තිබුණා මාසෙන් අමාරුණා. සති දෙකයි වැඳලා මිස් කෝල් එකක් ආව දෙන්න ගාගත්තා. කෙල්ල 119 ගැහුවා මිනිහා ගහනවා කියලා. සති දෙකක් කොල්ලා හිරේ මාසෙන් පෞල් ජීවිතේ ඉවරයි. ඒ තමයි සත්‍ය. ලස්සන පෞල් ජීවිතයක් ගෙවන්න වරද්ද ගන්න එපා. දරුමල්ලෝ හදන් උස්මහත් කරන් සන්තෝෂෙන් හැබැයි බොරුව පුරුදු කරන්න එපා. බොරුව. අම්මලට හරි වැඩ තියෙනනේ දවස්වල. එක නාට්‍යයක් තව වෙලාකට, තව නාට්‍යයක් තව වෙලාකට, 10 වෙනකොට නාට්‍යික ඔක්කොම බලලා දොයි. අද ඉඳුල් මී උරුමිය කන අත. පොතන් දාලා ගණන් කරා. දාලා එන්ලොප් එකට දාලා. යාට දෙයි කියලා බලන් හිටියේ සන්තෝෂයෙන්. එක දෙයක් කියන්නම්. දරුවන්ට මෙහෙමන් දැක්කා. දරුවන්ට ගොඩක් කියලා අයිස්ක්‍රීම් දෙනවා, සැන්ඩ්විච් දෙනවා, පිටිකෑම දෙනවා. මෙහි අපිරට වැඩිය පෝෂදායි ධාන්‍ය ආහාර තියෙනවා මෙහි නේ. ඒ ධාන්‍ය ටිකක් හදලා දෙන්න. ඔව්. අපි අම්මලා නාට්‍ය ඔක්කොම බලලා 10ට දොයි. උදේ නැගිට ළමයා ඉස්කෝලේ යන්න ඇස්සෙල අම්මාන් අහනවා කෑම. අම්මා කියනවා චූම්පාං සරණං ගච්ඡාම්. චූම්පාං ගිලෝලා 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 ළමයාට පිටිසීනි හදනවා. සන්තෝෂෙන් ඉන්න. අපි මේ ඔක්කොම ගනුදෙනු කරන්නේ ටිකක් ටිකක් මේ කට්ටියත් එක්ක. පුතා නැගිටින් පොඩි පැටියා. සිංහල පුළුවන් නේ? හරි. නම? ඇයින්නේ? නම නිපුන්. නිපුන්. අම්මගේ නම අමිලා. තාත්තගේ නම තුසිත. මෙතන ඉන්නවද දෙන්නම්? අම්මා විතරයි ඉන්නේ. තාත්තා? තාත්තා වරේසි වැට ගිහිල්ලා. තව මල්ල ඉන්නවද? වා විතරයි. අම්මා මේ වාසනාවන්තයි නේ. ඔක්කොම හම්බ වෙනවා නේ. අම්මත් එක්ක නේ ඔක්කොම ගනුදෙනු කරන්නේ. අම්මහරහණේ කියන්නේ අම්මට බය නැහැනේ. බොරු කියන්න එපා. මුණ දියා බලන්න ගෙදර යන්න ඕනේ ඉඳා. තාත්තන්නේ බය. හරි. ඒක පැත්තක දාමුකෝ. ඔව්. ඒ හින්දා පුංචි දෙයක් අහන්න. ලංකාවටද වැඩියෙන් කැමති? මෙහෙද වැඩියෙන් කැමති? ලංකාවට. ලංකාවට ආදරේ. මං දන්න ළමයි වගේයක් ඉන්නවා. ඒගොල්ලෝ ලංකාව ඊයා කියනවා. ඩර්ටිලු. ඩර්ටි වෙනවා හදිසියෙන්. අත් මේ ආර්ථිකය කඩන් ගත්තා මේ ඔක්කොම කම්පැනි වැගුවොත් එහෙම ඩර්ටි තමයි ලංකාව. ඩෝඩි කියලා එන්න වෙන්නේ. හරිනේ. කවුරුන්ද හිතන් ඉන්නේ? කවුරුන්ද හිතන් ඉන්නේ? ස්පෝට් එකේ නේ. මොනවාද ඉවෙන්ට් එක? ෆුට්බෝල්. බොහොම හොඳයි. වාඩි වෙන්න. ක්‍රීඩාව කරන මිනිස්සයාට බෝවෙන් රෝග අඩු වෙනවා. හරිනේ. ලංකාවේ දැන් බෝ නොවෙන රෝග
දරුවන්ට වැඩි යැයි දරුව සෙල්ලං කරන්නේ ක්‍රීඩා කරන්නේ ෆුට්බෝල් ගහන්නේ හවස් සෙල්ලං කරන්නේ මොකුත් නැහැ උදේත් පන්ති දවල්ත් පන්ති රැත් පන්ති 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 පොඩියෙන් චූ ගන්න බස් එකේ එහාට පන්ති එන්න ගන්න බස් එකට අම්මලා විභාගේ ආන්තන් අගෝස්තු 20 වරුණා සිච්චත්තේ තෙරුවන් සරණයන් බොහොම ආදරෙන් කියන මම ලොකුවට ලොකුවට කතා කරන්න යන්නේ ඕලම් පිළිවෙලට ඉන්නවා හැබැයි එක දෙයක් කියන්න මේ ආවට පස්සේ පවුල් අවුල් කරගන්න එපා හරි මේ කොයි කොයි මිනිස්සුන්ට එකයි හරි කොයි මිනිස්සුන්ට ඈතින් ඉන්නකොට සුන්දරයි ළඟට ආවම ගඳයි පැඩ්ඩාමත් ගඳයි හරි ඊට පස්සේ ඒ මිනිහත් අර පර්ණ මිනිහා වගේම තමයි ඒ වගේම කබල්ලාවෙක් තමයි මූද ඔව් නොමහත්ය ගන්න එපා අපේ වන මොහිනී වගේ තමයි මේ ඉන්න මොහිනී දකින්න මොහිනී එහිඳ බැඳගත්තා නම් යකඩ කූඩුව වගේ ඒකම හැබැයි මතක තියාගන්න නෝනා මං ඔයාට පන්ටත් ඇඩිය වාදරේ කියලා මැසේජ් කරා නම් මාත්‍යා ඒ මහත්ය හදිසියෙන්වත් කාගේ හරි 64 මායවකට අහු වුණා නම් නෝනාගේ යුතුයකමක් තියනවා මේ මගේ මිනිහා නෙමෙයි දැන් මේ මගේ ස්වාම පුරුෂයා නෙමෙයි මේ මගේ දරුවන්ගේ තාත්තා ඒ මිනිස්සයා දිවි හිමියෙන් රැකීමේ වගකීම නෝනාට තියෙනවා ඒක අත්හරින්න එපා බොහොම ආදරෙන් කියන්න සතුටින් ඉන්න සන්තෝෂයෙන් ඉන්න ජීවිතේ ජීවිතේ දිනන්න දිනන්න කියලා මම සිය පාරක් විතර කියලා ඇති මම නම් මගේ ජීවිතේ දිනන ඒ දිනයි සද්ධර්මයේ තුලේ